හැමෝටම සුබ දවසක් වේවා. ඉතින් අදත් ඔයාලා හැමෝම පිළිගන්නවා ජීවිත මාදි YouTube channel එකට. හරි. දැන් ඔන්න අපහු සතියකට විතර පස්සේ තමයි මේ වීඩියෝ එක ඔයාලට මම අරගෙන එන්නේ. ඉතින් අද අපි අපේ මේ භූගෝල විද්‍යාව කියන විශේෂ ශාස්ත්‍රයට ගොඩාක් වැදගත් පාඩමක් කතා කරන්නයි යන්නේ. දැන් මම ගිය සතියේත් කිව්වා ඊට කලින් සතියේත් ඔයාලට කිව්වා මේ ශ්‍රී ලංකාව නිර්මාණය වුණේ කොහොමද කියලා ඔයාලට කියලා දෙනවා කියලා නේද? එතකොට මම පොඩ්ඩක් තීරණය වෙනස් කරා. මොකද දැන් ඇත්තටම අපිට පාසල් විෂය නිර්දේශයේ නෑනේ එහෙම පාඩමක් නේද? ඒ කියන්නේ මේ කොහොමද මේ ලංකාව නිර්මාණය වුණේ කියලා පාඩමක් නෑනේ. එතකොට මම මේ channel එක පටන් අරගෙන මම අරමුණු කරගත්තේ ඔයාලට විෂය නිර්දේශයට එහා ගියපු භූගෝල විද්‍යාත්මක දැනුමක් ලබා දෙන්න. ඒ වුණාට දැන් මේ තියෙන தত্ত্বය, ඒ කියන්නේ මේ පාසල් වහලා දාලා මේ தত্ত্বයත් එක්ක මං හිතුවා මුලින්ම අපි අපේ විෂය නිර්දේශය පැත්තෙන් වෙන්න ඕන දේවල් ටික කරලා හිටියොත් හොඳයි කියලා. ඒක නිසා දැන් අපි ගිය සතියේ කරානේ කොහොමද මේ අපි සංකල්ප ගැන කතා කරානේ නේද? ඒ කියන්නේ නියතිවාදී ශක්්‍යවාදී ගැන කතා කරානේ. ඒක මානුෂ්‍ය භූගෝල විද්‍යාවටයි තියෙන්නේ. එතකොට අද භෞතික භූගෝල විද්‍යාවෙන් අපිට පාඩම කරන්න තියෙන්නේ. ඒක නිසා මං හිතුවා සහ ගොඩක් කියන්නේ කීප දෙනෙක් මට පෞද්ගලිකව මගෙන් ඉල්ලලා තිබුණා මේ අපි කාලගුණය සහ දේශගුණය කියන එක පිළිබඳව පොඩ්ඩක් කියලා දෙන්න කියලා. ඒක නිසා මං අද ඔයාලට භෞතික භූගෝල විද්‍යාවෙන් අලුත් පාඩමක් පටන් ගන්නවා කාලගුණය සහ දේශගුණය කියලා. එතකොට අපේ දෙවනි පාඩම මේ කාලගුණය හා දේශගුණය කියන එක භූගෝල විද්‍යාවේ තියෙන ප්‍රධාන පාඩමක්. ඒ වගේම මේක ගොඩක් අත්‍යවශ්‍ය පාඩමක්. එතකොට මේ කාලගුණය සහ දේශගුණය කියන පාඩම ගොඩාක් ලොකු පාඩමක් නේ. ඒක නිසා මම හිතුවා ඔයාලට දැන් එක වීඩියෝ එකකින් ඇත්තටම මේ සම්පූර්ණ පාඩම පිළිබඳව දැනුම ඔයාලට දෙන්න අමාරුයි. මොකද වීඩියෝ අප්ලෝඩ් කිරීමේදී ඒ වගේ ලොකු ප්‍රශ්න එනවා මේ වීඩියෝ එක දිග වැඩි වුණාම. ඒක නිසා සහ මේ මම හිතුවා මේක මේ මාතෘකාව කොටස් කීපයකට කඩාගෙන කොටස් කීපයකට බෙදලා ඔයාලට ඒ කියන්නේ වීඩියෝ එක බැලුවම තේරුම් ගන්න පහසු විදියට වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මම දානමනේ මාතෘකාව මොකක්ද කියලා. එතකොට ඔයාලට මේ සම්පූර්ණ පාඩම එක දිගට වැල වගේ ඉදිරිපත් කරලා මේ ඒකර හොයාගන්න තමාරු වෙන්නේ නේද? එතකොට කීපයකට කොටස් කීපයකට කඩලා ඉදිරිපත් කරාම ඔයාලට පුළුවන් මාතෘකාවත් එක්කම ගැටලුවකින් තොරව මේ අදාළ පාඩම හොයාගන්න. ඒක නිසා මම මේ පාඩම කොටස් කීපයකට කඩා ගන්නවා. එතකොට මම මුලින්ම ඔයාලට කියනවා කාලගුණය කියන්නේ මොකද්ද? සහ කාලගුණික මූලිකාංග මොනවද? ඊළඟට දේශගුණය කියන්නේ මොකද්ද? එතකොට දේශගුණය වෙනස් කරන්න අදාළ සාධක තියෙනවනේ. ඒ මොනවද? එතකොට කාලගුණ විද්‍යාව සහ දේශගුණ විද්‍යාව කියන්නේ මොකද්ද? එතකොට ඒ වර්තමානයේ වෙනකොට කාලගුණ විද්‍යාව සහ දේශගුණ විද්‍යාවේ ඇති වෙලා තියෙන දියුණුව මොන වගේද? ඊට පස්සේ අපි කතා කරනවා මේ දේශගුණය පාලනය කරන සාධකත් එක්ක ශ්‍රී ලංකාව කියන්නේ හරි අමුතු දේශගුණික රටා තියෙන කලාපයක් නේද? හරි අමුතු දේශගුණික රටා තියෙන රටක්. එතකොට එක පැත්තක එක දේශගුණයක්, තව පැත්තක තවත් දේශගුණයක්, එහෙම විවිධතා තියෙනවනේ. එහෙම ශ්‍රී ලංකාවේ දේශගුණය තීරණය වෙන්න බලපාපු සාධක මොනවද? එතකොට ඒව මම කතා කරනවා ගෝලීය සාධක, එතකොට ජාතික සාධක, කලාපීය සාධක විදියට අපි ඒ සාධකත් කතා කරනවා. ඊළඟට අපි කතා කරනවා මේ දේශගුණය කියන එක වෙනස් වෙලා තියෙනවනේ වර්තමානයේ වෙනකොට. ඒ වෙනස් වුනේ කොහොමද? ඒකට මිනිස්සුන්ගේ බලපෑම මොන විදියටද තියෙන්නේ? එතකොට ස්වාභාවික පරිසරයෙන් ඒකට තියෙන බලපෑම මොකද්ද? එතකොට මේ දේශගුණයේ වෙනස් වීමත් එක්ක වර්තමානයේ වෙනකොට ඇති වෙලා තියෙන දේශගුණික විපර්යාස මොනවද? එතකොට මේ දේශගුණික විපර්යාස වෙන එක පාලනය කරන්න අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද? එතකොට ඊටත් එහා ගියාට පස්සේ ගෝලීය වශයෙන්, කියන්නේ සමස්ත මේ පෘථුවිය සමස්ත ගෝලීය පද්ධතියක් වශයෙන් අපි මොනවද විවිධ ආයතන, විවිධ සංවිධාන සම්මුළු වැඩසටහන් මගින් මොනවද මේ දේශගුණික විපර්යාසයන් පාලනය කරන්න ගත්තු ක්‍රියාමාර්ග. මෙන්න මේක තමයි අපේ මේ ප්‍රධාන මාතෘකාවේ අන්තර්ගතය.
හරි එතකොට දැන් විශේෂයෙන්ම දැන් ඔය දේශගුණයේ වෙනස් වීම ඒකට මානව බලපෑම එතකොට ඒක දේශගුණයේ වෙනස් වීම ඒ එක්ක ඇති වෙලා තියෙන ගැටලු ඊට පස්සේ ඒවා නැති කරන්න සහ අවම කරන්න අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ඊළඟට ගෝලීය වශයෙන් ගත් ක්‍රියාමාර්ග මෙන්න මේ මාතෘකා පහ ඉතාම වැදගත් භූගෝල විද්‍යාවේදී විශේෂයෙන්ම ගොඩාක් පේපර් වල ප්‍රශ්න මේ ආශ්‍රිතව නිර්මාණය වෙනවා එතකොට මේක ලොකු ඒ කොටස විතරක්ම ලොකු පාඩමක් හරි ඒක මාතෘකා පහ සමහරවිට වීඩියෝ පහකින් දාන්න වෙයි. ඒ තරම් එක ගැන සාකච්ඡා කරන්න කරුණු අපිට තියෙනවා. ඒක නිසා කොහොමත් ඒක වෙනම් පාඩමක් විදිහට තමයි කරන්නේ. ඉතින් මං හිතුවා මේ කාලගුණය සහ දේශගුණය කියන මාතෘකාව ගත්තම ඒ පාඩමත් එතෙන්ටම සම්බන්ධ කරලා කරාම ඔයාලට ඒක තේරුම් ගන්න ඒක සම්බන්ධ තියෙන සම්බන්ධය තේරුම් ගන්න පහසු වෙයි කියලා. ඒක නිසා තමයි මං එහෙම ගත්තේ. ඒක නිසා අද අපි කතා කරමු කාලගුණය කියන්නේ මොකද්ද? කාලගුණික මූලිකාංග මොනවද? දේශගුණය කියන්නේ මොකද්ද? දේශගුණික පාලන කාරක සාධක මොනවද? එතකොට මේ කාලගුණ විද්‍යාව සහ දේශගුණ විද්‍යාව කියන්නේ මොකද්ද? සහ ඒව දියුණු වෙලා තියෙන්නේ කොහොමද කියන එක අද අපි අපේ පාඩමේ සාකච්ඡා කරමු. ඒක තමයි අපේ පාඩමේ මුල් කොටස. එතකොට අපි මුලින්ම කතා කරමු කාලගුණය කියන්නේ හරි. මොකද කාලගුණය කියන්නේ? කාලගුණය කියන්නේ ළමයි මේ වායුගෝලයේ කෙටි කාලීන හැසිරීම. ඒ කියන්නේ මේ කාලගුණය කියන එක තප්පරෙන් තප්පරයට විනාඩියෙන් විනාඩියට පැයෙන් පැයට වෙනස් වෙන්න පුළුවන්. ඒක ස්ථිර දෙයක් නෙමෙයි. ඒ කියන්නේ දැන් ඔන්න හොඳට අවුව පාලා තියෙනවා. තව මොහොතකින්, තව පැය භාගයකින් තව පැය දෙක තුනකින් එතකොට නැත්තම් දවල් දෙක තුන විතර වෙද්දි රෑ වෙද්දි සමහර විට වහින්න පුළුවන්. ඒ කාලගුණය කියන එක නිතරම වෙනස් වෙනවා. ඒකාකාරී ස්වරූපයෙන් දකින්න හම්බෙන්නේ නැහැ. මේ තියෙන දේ මේ වෙනස් වෙනවා. ඒ කියන්නේ සරලව ගත්තොත් කාලගුණය කියන්නේ වායු ගෝලයේ කෙටි කාලීන හැසිරීම. කාලගුණය කියන එකට දෙන්න පුළුවන් සරලම නිර්වචනය තමයි මේක. එතකොට මොකද්ද කාලගුණය කියන්නේ? වායුගෝලයේ කෙටි කාලීන හැසිරීමට තමයි කාලගුණය කියලා අපි කියන්නේ. එතකොට දැන් කාලගුණික මූලිකාංග ගත්තොත්. කාලගුණික මූලිකාංග විදිහට අපිට ගන්න පුළුවන් වර්ෂණය, සුළඟ, පස්සේ දැන් මේ උෂ්ණත්වය, ඉරුවෙලිය වැටෙනවනේ අපිට, ආර්ද්‍රතාවය, ආන්නේ වගේ ටිකක් ගන්න පුළුවන්. හරි? තව පුළුවන් වායු පීඩනය. දැන් මේවා ක්ෂණිකව වෙනස් වෙන දේවල් නිශ්චිතව නැහැ. මේ අවුව තියෙනවා ඕන තව ටිකකින් හෙවන වැටිලා නිකන් වලාකුළු ඇවිල්ලා පරිසරයේ අඳුරු වෙලා වර්ෂාව ලැබෙනවා. ඊට පස්සේ ගොඩාක් රස්නේ. ඒ කියන්නේ මේ ආර්ද්‍රතාවය කියන්නේ තෙතමනේනේ තෙත. ආර්ද්‍රතාවය අඩුයි. ඊට පස්සේ වැස්සන් පස්සේ මොකද වෙන්නේ? ආර්ද්‍රතාවය පවතිනවා. හරි? වායු පීඩනේ. මේ හැමදේම චුට්ට චුට්ට ෂණයකින් වෙනස් වීම තමයි අපි කාලගුණය කියලා හඳුන්වන්නේ. එතකොට දේශගුණය කියන්නේ මොකද්ද? දේශගුණය කියන්නේ කාලගුණයේ අනිත් පැත්ත. අනිත් පැත්ත කියන්නේ මෙහෙමයි. කාලගුණයේ සමස්තය තමයි දේශගුණය කියන්නේ. දැන් මම කාලගුණය කිව්වේ වායුගෝලයේ කෙටි කාලීන හැසිරීමනේ. එතකොට දේශගුණය කියන්නේ දීර්ඝ කාලයක් තුල දීර්ඝ කාලයක් පුරාවට කාලගුණයේ සමස්තය මේකට විවිධ විදිහට අපිට අර්ථ දක්වන්න පුළුවන්. හැබැයි මම මේ ඔයාලට කියන්නේ ලේසිම සහ කැටිම විදිහට මතක තියාගන්න පුළුවන් ක්‍රමය. දීර්ඝ කාලයක් තුල කාලගුණයේ සමස්තය. ඒ කියන්නේ කාලගුණික මූලිකාංග. වලද? දැන් අර මම කියවනේ වර්ෂණය, ආර්ද්‍රතාවය, උෂ්ණත්වය, වායු පීඩනය අන්න ඒ වගේ කාලගුණික මූලිකාංගවල සමස්තය. ඒ කියන්නේ දේශගුණය කියන එක අපිට මේ මොහොතේ සහ තව පැය දෙකකින් තව විනාඩි 5කින් එහෙම බලන්න බෑ.
මේ දේශගුණය කියන එක අපි ගන්නේ දීර්ඝ කාලීනව දැන් අපි උදාහරණයක් විදිහට ගමු දැන් මේ හම්බන්තොට දිස්ත්‍රික්කය කියලා. එතකොට හම්බන්තොට දිස්ත්‍රික්කේ දේශගුණය පිළිබඳව අපි කතා කරොත් ඒකට අපි එක සැරේටම එහෙම ගන්න බෑ. ඒ කියන්නේ මේ දේශගුණය කියන එක අපි තීරණය කරන්නේ දැන් හම්බන්තොට දිස්ත්‍රික්කේ අවුරුදු 30ක් අවුරුදු 10ක් 20ක් ඒ වගේ දීර්ඝ කාලයක් පුරාවට මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිබිච්ච කාලගුණික මූලිකාංගවල ඒ හැසිරීම ස්වરૂපය බලලේකේ සමස්තයක් විදිහට අපි තීරණය කරනවා හම්බන්තොටට තියෙන මෙන්න මේ වගේ දේශගුණයක් හරිද? කියන්නේ හම්බන්තොට ප්‍රදේශයේ කලාපය ගත්තම නිතරම වර්ෂාව ලැබෙන්නේ නැහැනේ කාලයකට විතරනේ. එතකොට නිතරම තියෙන්නේ උෂ්ණත්වය, දැඩි හිරු රශ්මිය, ඊට පස්සේ වියලි සුළං ඕවනේ. එතකොට අපි ඒ දේවල් අවුරුදු කීපයක් පුරාවට අධ්‍යයනය කරලා අපි තීරණය කරනවා මෙහි මෙච්චර වර්ෂාපතනයක් ලැබිලා තිනවා මේ කාලෙට. හරිද? මේ අවුරුදු 30ක් ගත්තොත් අවුරුදු 30ටම වර්ෂාපතන ලැබිලා තියෙන්නේ මෙච්චර. උෂ්ණත්වය මේ මෙච්චර කාලයක තිබිලා තියෙනවා. එතකොට අපි නිගමනය කරනවා මෙහි දේශගුණය වියලි දේශගුණයක්. හරිද? තේරුණාද? අන්න එහෙමයි අපි මේ දේශගුණය පිළිබඳව ගන්නෙ. ඒ කියන්නේ දැන් ඕනෑම ප්‍රදේශයක දේශගුණය පිළිබඳව නිවැරදි නිගමනයක් ලබා ගන්න පුළුවන් ප්‍රදේශයේ කාලගුණික තත්ත්ව දීර්ඝව අධ්‍යයනය කිරීමෙන්. ප්‍රදේශයේ කාලගුණික තත්ත්ව දීර්ඝව අධ්‍යයනය කිරීමෙන් අපට පුළුවන් ඒ ප්‍රදේශයේ තියෙන්නේ මොන වගේ දේශගුණයක්ද කියලා නිගමනය කරන්න. ඒ කියන්නේ අර කාලගුණය වගේ දේශගුණය කියන එක නිශ්චිතව කාලගුණය වගේ සැරින් සැරේ වෙනස් වීමට ලක් වෙන්නේ නැහැ. ඒක ඒකාකාරී. ඒ කියන්නේ දැන් හම්බන්තොටට තියෙන්නේ ඔන්න වියලි දේශගුණය. ඊට පස්සේ අපි කියමු ඔය මහනුවර, නුවර එළිය ඒ වගේ පැතිවල පොඩ පොඩ නෙමෙයි තෙත් දේශගුණයක් තියෙනවා. එතකොට අපි දැන් ඔය මේ ඊට පස්සේ දැන් අපේ ලංකාවේ තියෙනනේ වියලි කලාපය, තෙත් කලාපය, අතරමැදි කලාපය ඒ වගේ කලාප වලට වෙන් කළ තියෙන මෙන්න මේ දේශගුණය කියන එක පදනම් කරගෙන තමයි. එතකොට අපි කාලගුණික මූලිකාංග විදිහට ගත්තනේ උෂ්ණත්වය, වර්ෂාපතනය, වායු පීඩනය, ආර්ද්‍රතාවය වගේ දේවල්. එතකොට මේ දේශගුණය කියන එකට කියනවා දේශගුණ පාලන කාරකයන් කියලා. ඒ කියන්නේ දේශගුණ පාලන කාරකයන් එහෙම නැත්නම් දේශගුණය තීරණය කරන සාධක. හරිද? දේශගුණය තීරණය කරන සාධක. පාලන කාරකයන් නෙමෙයි දේශගුණය තීරණය කරන සාධක. හරි? එතකොට මේ දේශගුණය තීරණය කරන සාධක කීපයක් බලපානවා. මොනවද මේ දේශගුණය තීරණය කරන සාධක? දේශගුණය තීරණය කරන සාධක ගත්තම අපිට ගන්න පුළුවන් පළවෙනි එක සූර්ය කිරණ පතනය වෙන කෝණය. සූර්ය කිරණ පතනය වෙන කෝණය. හරි. ඊළඟට අපිට ගන්න පුළුවන් උන්නතාංශය. උන්නතාංශය. එහෙමත් නැත්නම් මුහුදු මට්ටමේ සිට උස. මුහුදු මට්ටමේ සිට උස. සූර්ය කිරණ පතනය වෙන කෝණය, මුහුදු මට්ටමේ සිට උස. ඊට පස්සේ සුළඟ. සුළඟ කිව්වම අර අපි කියනවනේ මුහුදු සුළං සහ ගොඩ සුළං සංකල්පය. ඊට පස්සේ පිහිටීම. දේශගුණය තීරණය කරන සාධක තමයි මේවා. ඒ කියන්නේ දැන් සූර්ය කිරණ පතනය වෙන කෝණය. හරි? දැන්
අපි ගමු ඒ කියන්නේ දැන් මේක කියන්නේ මේ දේශගුණය කියන එක අර එක එක කලාපෙන් කලාපයට වෙනස් වෙන්න බලපාන සාධක තමයි මේ හරි ඒ කියන්නේ පළවෙනි එක සූර්ය කිරණ පතන වෙන කෝණය හරි ඒ කියන්නේ ළමයි මෙහෙමයි දැන් අපි මේ පෘථුවිය ගත්තම පෘථුවිය බෙදෙනවනේ දැන් සමකාශ්‍රිත කලාපේ ඊට පස්සේ උඩට යන්න බෙදෙනවා ආපහු පල්ලෙහාට යන්න බෙදෙනවා මෙහෙම බෙදෙනවනේ අක්ෂාංශ දේශාංශ වශයෙන් බෙදෙනවනේ මෙහෙම බෙදෙනවනේ ඕම් බෙදෙනවනේ දැන් මේක සමතය හරි දැන් ගොඩාක් වෙලාවට සූර්යාගේ කිරණ මේ සමකාසන්න කලාපෙට ඍජුව ලැබෙනවා මේවට ටිකක් ලැබෙtti දුරයි නේද එතකොට මෙන්න මේ සූර්ය කිරණ පතනය වෙන කෝණය ගත්තම මේ දේශගුණය තීරණය කරනවා හරි ඒ කියන්නේ දැන් මේ සමකය ගත්තම සමකාශිත රටවල් වලට අපි කියනවා නිවර්තන කලාපීය රටවල් කියලා මේ මෙතන තියෙනවා කාර්කටක නිවර්තනය මේ පැත්තේ තියෙනවා මකර නිවර්තනය 23හමාරක් අංශක එතකොට මෙන්න මේ අතර කලාපයට අපි කියනවා නිවර්තන කලාපය කියලා. මොකද කලාපය නිවර්තන කලාපය. මෙන්න මේ නිවර්තන කලාපයට මේ ඍජු සූර්ය කිරණක් තමයි ලැබෙන්නේ. එතකොට මේ කලාපයට වසරේ සෑම කාලයකටම හොඳ උෂ්ණත්වයක් හොඳ වර්ෂාපතනයක් ලැබෙනවා මෙන්න මේ හිරුගේ බලපෑම හින්දා. එතකොට සූර්ය කිරණ මෙයාලට පතනේ වෙන කෝණය මොකද්ද? කෙලින්ම යනවා මේ කොහෙටත් ඇල කෝණ විදියට ලැබෙන්නේ නැහැ. කෙලින්ම මේ සූර්ය කිරණ මේ කලාපෙට ලැබෙනකොට මේ කලාපයේ දේශගුණයට ඒක හේතුවක් වෙනවා. දේශගුණය තීරණය කරන්න නේද? එතකොට හොඳ වර්ෂාපතනයක් ලැබෙනවා. හොඳ උෂ්ණත්වයක් තියෙනවා. එතකොට ඒ දේශගුණය එකෙන් තීරණය වෙනවා. එතකොට බලන්න දැන් මේ කලාප වලට ආක්ටික් ඇන්ටාර්ක්ටික් ඊට පස්සේ දැන් මේ උතුරු ඇදෙන් මේ මොනවද නිවර්තන කලාපයේ ගොඩක් වෙලාවට අහුවෙන්නේ මේ දකුණු ඇමරිකානු කලාපයනේ. උතුරු ඇමරිකානු කලාපයකුත් මේ උඩින් තියෙනවනේ මෙහෙම. ආන්නේ කලාපයට දැන් මේ උදාහරණයක් ගන්න හරිද? එතකොට ඒ කලාපයට ඒව තියෙන්නේ මේ මේ නිවර්තන කලාපයට උඩින්. මේ කොටසට උඩින්නේ තියෙන්නේ. එතකොට ඒවට සූර්ය කිරණ ලැබෙනකොට ඇල කෝණිකව තමයි සූර්ය කිරණ ලැබෙන්නේ. එතකොට ඒවට උෂ්ණත්වය අඩුයි. ඒවයි ගොඩක් වෙලාවට අපිට දකින්න පුළුවන් ශීත කාල ගුණයක් නේද? ඉහළට යන්න මේ සූර්ය කිරණ ලැබෙන කෝණය දුර වෙනවා. තව දුර වෙනවා. කෝණය ඇල වෙන ප්‍රමාණය වැඩි. එතකොට ලැබෙන සූර්ය කිරණේ තීව්‍රතාවත් අඩුයි. එතකොට ඒ කලාපවල අපිට දකින්න පුළුවන් ශීත දේශගුණයක්, සෞම්‍ය දේශගුණයක්. හරිද? අන්න එහෙම තමයි මේ සූර්ය කිරණ පතනය වන කෝණය අනුව දේශගුණය තීරණය වෙන්නේ. ඊළඟ එක උන්නතාංශය එහෙමත් නැත්නම් මුහුදු මට්ටමේ සිට උස. දැන් මේකට අපිට වෙන වෙන මේ උදාහරණ ඕනේ නැහැ. දැන් අපි ශ්‍රී ලංකාව ගමු. ශ්‍රී ලංකාවේ තියෙනවා මධ්‍යම කඳුකරය. හරි. ඊට පස්සේ තැනිතලා කොටස තියෙනවා මුහුදු බඩ කලාපය තියෙනවා. නේද? එතකොට අපි සරලව ගමු උඩ රට පහත රට වෙරළ බඩ කියලා. එතකොට දැන් මුහුදු මට්ටමේ සිට උස වැඩි වෙන්න මොකද වෙලා තියෙන්නේ? දේශගුණය වෙනස් වෙලා තියෙනවා. දැන් මුහුදු මට්ටමටම ආසන්නව වගේනේ දැන් අපේ වෙරළ බඩ කලාපයේ තියෙන ශ්‍රී ලංකාවේ. එතකොට බලන්න මේ කලාපයේද සුළං වැඩි අධික හිරු රශ්මිය. ගොඩාක්ම හිරු රශ්මියක් තියෙනවා. හරි? එතකොට මේ හිරු රශ්මිය වැඩි වුණාම ඒ කලාපයේ තියෙන උෂ්ණත්වය වැඩි. උෂ්ණතේ වැඩි. එතකොට මේ කලාපේ හැමදේම වෙනස් වෙනවනේ. දේශගුණේ විතරක් නෙමෙයි මානව සාධක ක්‍රියාකාරකම් වලින් ඉඳලම වෙනස් වෙනවා. එතකොට අපි යමු ටිකක් මැද රට, ඒ කියන්නේ පහත රට කලාපයේ මධ්‍යම කලාපයට වගේ යනකොට ටිකක් තව ටිකක් උෂ්ණත්වය අඩුයි. ඊට පස්සේ අපි ගත්තම මෙහෙම තියෙන්නේ ඔන්න මුහුදු මට්ටම, ඔන්න ඊට පස්සේ අර පහත රට කලාපයේ ඔන්න මේ මධ්‍යම කඳුකරයේ ඔන්න මෙහෙම කඳුකරයේ. දැන් මේ කඳුකරයේ තියෙන්නේ මේ මුහුදු මට්ටම කියමු. ඔන්න මුහුදු මට්ටම. ඔන්න මුහුදු මට්ටම. දැන් මේ මධ්‍යම කඳුකර කලාපයේ තියෙන්නේ මුහුදු මට්ටමේ සිට උසින්. නේද? අනිත් කලාපවල වැඩි උස වැඩි. එතකොට මේ කලාපයේ පොඩ්ඩක් ඔයාලා මනසින්ම අවාගෙන බලන්න. මහනුවර, වලපනේ, හැටන්, මස්කෙලිය, ඊට පස්සේ ඔය අපි කියනවා ඔය උඩුනුවර යා ඔය තියෙනවනේ නේද? බදුල්ල එහෙම තියෙනවා. බණ්ඩාරවිල. බලන්න මේ කලාපයේද
මේ උන්නතාංශය ඒ කියන්නේ මුහුදු මට්ටමේ සිට උස වැඩි වෙච්ච නිසා අර වෙරළ වැඩ කලාපයට සාපේක්ෂව දේශගුණයේ වෙනසක් තියෙනවද නැද්ද අනිවාර්යයෙන්ම දේශගුණයේ වෙනසක් තියෙනවා දැන් අපි දැන් ආයෙත් මම අර පරණ උදාහරණෙම ගන්නවා හම්බන්තොට හරි මේ හම්බන්තොට තියෙන වෙරළ වැඩ කලාපේ නේද මුහුදු ආසන්නේ තමයි තියෙන්නේ දැන් බලන්න මේ හරියට දෙන උෂ්ණත්වය සමහර කාලවලට දරා ගන්න බෑ ඉන්න බැරි තරම් උෂ්ණත්වයක් තියෙන්නේ එතකොට බලන්න ඒකෙන් අපි නිගමනය කරලා දෙනවා හම්බන්තොට තියෙන වියලි දේශගුණය නේද වියලි කලාපය කියලා කියන්නේ හම්බන්තොට නේද එතකොට බලන්න ඔය වලපනේ හැටන් මස් කෙලිය ඕඩ යනකොට මොකද වෙලා තියෙන්නේ ඒ වියලි කලාපයක්ද නෑ ඒව තනිකරම තෙත් කලාප වසර පුරාම අධික වර්ෂාපතනයක් යාලට හම්බෙන වසර පුරාමගේ කාලයක් තියෙනවනේ අපිට ඊසාන දිග මෝසම ඊට පස්සේ නිරිත දිග මෝසම එයාලට හොඳ වර්ෂාපතනයක් හම්බෙනවා සූර්ය කිරණ ටිකක් අඩුයි සූර්ය කිරණ ලැබෙනවා නැත්තේ නෑ අනිවාර්යයෙන්ම සූර්ය කිරණ ලැබෙනවා නමුත් අපිට ලැබෙන අර දැඩි ඇඟට අපහසු නිකන් අර අවුවට ගිහින් ආවම පණ නැති වෙන ගතිය තියෙනවද එහෙ නෑ එහාට හොඳ සූර්ය කිරණක් ලැබෙනවා එහෙ සෞම්‍යයි සෞම්‍ය තෙත් බව වැඩි නේද ඒකට හේතු වෙලා තියෙන්නේ මෙන්න මේ උන්නතාංශය මුහුදු මට්ටමේ ඉඳලා තියෙන උස මොකද දැන් මේ මුහුදු මට්ටමට කියන්නේ අපේ සාගරික කලාපයට මේ සූර්ය කිරණ ලැබුණාම ඒ මුහුදු ජලය රත් වීමකට ලක් වෙනවා. එතකොට ඒ පැත්තේ ඉඳලා ගොඩබිමට හමාගෙන එන සුළං හරි වියලි සුළඟක් එන්නේ. ඒකට නුවණැ මේ මධ්‍යම කඳුකර කලාපයයිද. මොකද යාළ මුහුදු මට්ටමේ සිට ගොඩක් උසින් ඉන්නේ. තේරුණාද? හරි. ඊළඟ එක සුළං. මං කියුවේ අර මුහුදු සුළං, ගොඩ සුළං, දිවා කාලයේදී, රාත්‍රී කාලයේදී මේ හැමන සුළං හේතු වෙනුත් මේ දේශගුණය තීරණය කරනවා. හරි. දැන් ඔන්න අපි දන්නවා කාලගුණය සහ දේශගුණය කියන්නේ මොකක්ද කියලා. කාලගුණය කියන්නේ දරුවනේ වායු ගෝලයේ කෙටි කාලීන හැසිරීම. ඒකට අපිට ගන්න පුළුවන් උෂ්ණත්වය, වර්ෂාපතනය, ආර්ද්‍රතාවය, වායු පීඩනය, සුළඟ වගේ දේවල්. දේශගුණය කියන්නේ කාලගුණික මූලිකාංග දීර්ඝ කාලයක් පුරාවට අධ්‍යයනය කළ ඒ තුලින් ලබා ගන්න සමස්තය. හරි. එතකොට දැන් මේ දේශගුණය තීරණය කරන සාරය තමයි මම කිව්වේ. දැන් අපි බලමු කාලගුණ තව එකක් මට ඔයාලට කියන්න තියෙනවා. දැන් මෙන්න මේ මම කියවනේ මේ දේශගුණය ගැන. එතකොට දැන් මේ කාලගුණික මූලිකාංග ආන්තික தত্ত্ব වලට යනවා කියලා එකක් වෙනවා. ඒ කියන්නේ හිතා ගන්න බැරි විදිහට ඒක අඩු වෙනවා, ඒක හිතා ගන්න බැරි විදිහට වැඩි වෙනවා. ඒකට අපි කියනවා ආන්තික தত্ত্বය. අතේක ඔයාලට අත්ෙන්දිව කියන්න අමතකුණා. හරි. ආන්තික தত্ত্বය. ඒ කියන්නේ ළමයි මෙන්න මේ කාලගුණික මූලිකාංග වඩාත් කැපී පෙනෙන தত্ত্বයකින් වෙනස් වීමකට ලක් වුණාම අපි ඒකට කියනවා ආන්තික தত্ত্বයක් කියලා. කාලගුණික මූලිකාංග කැපී පෙනෙන ආකාරයට වෙනස් වීමකට ලක් වුණොත් අපි ඒකට කියනවා ආන්තික தত্ত্বයක් කියලා. එතකොට මේ ආන්තික தত্ত্ব ධන පැත්තට වෙන්නත් පුළුවන්, ඍණ පැත්තට වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ ස්වභාවය අතිශයින්ම වැඩි වෙන්නත් පුළුවන්, හිතා ගන්න බැරි විදිහට අඩු වෙන්නත් පුළුවන්. අපි මේවට කියනවා වැඩි වුණොත් ධන ආන්තික தত্ত্বය. අඩු වුණොත් අපි ඒකට කියනවා ඍණ ආන්තික தত্ত্বය. දැන් ඔයාලට මේක වැඩිපුර තේරෙන්න මම උදාහරණයක් කියන්නම්කෝ. දැන් අපි තරංග ක්‍රියාවලියක් ගන්නවනේ. හරි. දැන් ඒ කියන්නේ අපි ගමු වායු උෂ්ණත්වය. ඔන්න අපි ගන්නෙ මොකද්ද? වායු උෂ්ණත්වය. මේ වායු උෂ්ණත්වයට සාමාන්‍ය ප්‍රමාණයක් තියෙනවනේ. නේ? වායු උෂ්ණත්වයට සාමාන්‍ය ප්‍රමාණයක් තියෙනවා. ඒක වැඩි වුණාම ඉන්නත් බෑ, අඩු වුණාම ඉන්නත් බෑ. දැන් මේ වායු උෂ්ණත්වය හිතා ගන්න බැරි විදිහට වැඩි වුණොත් අපි ඒකට කියනවා ධනාන්තිකයක්. ඒ කියන්නේ ළමයි උෂ්ණ තරංග. ඒක අඩු වුණොත් මොකද වෙන්නේ? ශීත තරංග බවට පත් වෙනවා. ශීත තරංග. ඒ කියන්නේ දැන් අපි මෙහෙම බලමු. දැන් ඔන්න උෂ්ණත්වය කියන එක තියෙනවා. සමහර කාලවලට දරා ගන්න බැ උෂ්ණත්වය වැඩි වෙනවා. අන්න ධනාන්තික තත්වයක්. ආයෙත් හම්බන්තොට කලාපයේ මම උදාහරණයට ගත්තොත්
හම්බන්තොට කලාපයේට සාමාන්‍යයෙන් අගෝස්තු වගේ වෙනකොට ඉන්න බෑ. ඒ කියන්නේ සෑහෙන රස්නේ. හිරු කිරණ අධික රසය දැවිල යනවා වගේ දැනෙන්නේ. අන්දනාන්තික තත්වයක්. ඒ ඒක සාමා සරලව ගත්තොත් ආන්තික තත්වයක්. ඒක මොන ආන්තික තත්වයක්ද? දානාන්තික තත්වයක්. වැඩි වෙලා. සමහර කාලවලට අඩු වෙනවා. දෙසැම්බර් වගේ වෙනකොට හම්බන්තොටටත් සීතලයි. ජනවාරි දෙසැම්බර් ජනවාරි වගේ වෙද්දී උදේට නැගිටින්න බෑ සීතලයි. ඒ කියන්නේ ඔන්න ආන්තික තත්ත්වයක්. මොකද ඍණාන්තික තත්ත්වයක්. හරිනේ? හරි. අන්න එකක් මතක තියාගන්න අපිට මෙතෙන්දි වැදගත් වෙනවා. මට කලින් මේක කියන්න අමතක වුණා. හරිද? ඊළඟට අපි යමු කාල ගුණ විද්‍යාව සහ දේශ ගුණ විද්‍යාව. ඒ කියන්නේ ළමයි මේක විද්‍යාවක් විදියට සංවර්ධනය වීමට ලක් වෙනවා කාලයත් එක්ක. අපි දැන් ඉස්සර මේ ඔය කාල ගුණය කියන්නේ මොකද්ද? දේශ ගුණය කියන්නේ මොකද්ද? ඕවා පරීක්ෂා කරන්න ඔහොම මුකුත් තිබුණේ නෑනේ. එතකොට කාල ගුණ විද්‍යාව සහ දේශ ගුණ විද්‍යාව අපි කතා කරන්නේ දියුණුව පිළිබඳව. හොඳද? එතකොට මේක විද්‍යාවක් විදියට සංවර්ධනය වුණා. ඒකෙදි විද්‍යාඥයන් විසින් කාලගුණය සහ දේශගුණය පිළිබඳව දීර්ඝ කාලින හැදෑරීම් කරන විද්‍යාඥයන් විසින් එයාලා මේ පිළිබඳ පර්යේෂණ කරනවා. එතකොට දැන් වර්තමානයේ වෙනකොට මේ විෂය ශාස්ත්‍රය ඉතාමත් දියුණුයි. පාසල් විෂය නිර්දේශය තුළ, විශ්වවිද්‍යාල විෂය නිර්දේශය තුළ මේවා දරුවන්ට උගන්වනවා වගේම විශේෂයෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී මේ හා සම්බන්ධ පර්යේෂණ කටයුතු කරන්න, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවත් එක්ක සම්බන්ධ වෙලා විවිධ කටයුතු කරන්න අවස්ථාව ලැබලා දෙනවා. එතකොට මෙන්න මේ කාලගුණ විද්‍යාව සහ දේශගුණ විද්‍යාව ගත්තම විද්‍යාඥයෝ දීර්ඝ කාලීනව මේ කාලගුණයේ දේශගුණයේ කියන දේවල් පිළිබඳ අධ්‍යයනය කළා. ඒවා අපිට ප්‍රස්තාර විවිධ දත්ත විදියට ඉදිරිපත් කළා තියෙනවා. කිසි කෙනෙකුට කියන්න බෑ එහෙම නෑ, එහෙම වෙන්නේ කොහොමද කියන දේ ඇහුවොත් ඉදිරිපත් කරන්න පුළුවන්. මොකද මේක දැන් විද්‍යාවක් බවට පත් වෙලා. සාක්ෂි තියෙනවා, නිගමන තියෙනවා, පර්යේෂණ තියෙනවා. හරි? එතකොට දැන් මේකේ දියුණුව ගත්තහම වර්තමානයේ වෙනකොට ඉතාම දියුණුවයි. විශේෂයෙන්ම මේ චන්ද්‍රිකා තාක්ෂණය, එතකොට මේ ගුවන් යානා, ඔය ෆොටෝ වර්ග, ඊට පස්සේ රේඩාර් පද්ධති, මේ දේවල් මගින් නිතරම මේ පෘථුවිය සමස්ත පෘථුවියේම සෑම ස්ථානයකම කාලගුණික දත්ත ගන්නවා. දැන් බලන්න, දැන් සමහරු බයිනවා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට මේ අනේ බොරු වහිනවා කිව්වොත් ජීවිතේට වහින්නේ නැහැ කියලා. නේ? ඒක මෙහෙමයි. ඒක කාලගුණික දත්තයක්නේ. ඒව දේශගුණය නෙමෙයි. කාලගුණික දත්ත. එතකොට මම දැන් ඉස්සෙල්ලා ඔයාලට කිව්වනේ කාලගුණය කියන එක මේ තප්පරෙන් තප්පරයට වෙනස් වෙනවා. එයාලා ඒව ඒ කියන්නේ දත්ත අපිට ඉදිරිපත් කරන්නේ දයාලා කියනවනේ අද මේ කලාපයට වහිනවා. ඊට පස්සේ දැන් මේ ආශ්‍රිත මුහුදු තීරයට විශාල සුළං තියෙනවා. දීවරයන් දීවර කටයුතු වලින් වැළකෙන්න සුළං වැඩි කුණාටු තත්ත්වයක් තියෙනවා. මේ හැමදේම කාලගුණ තත්ත්ව. එතකොට මේවා එයාලා ඒ තොරතුරු දත්ත ලබා දුන්නට පස්සේ එක ක්ෂණයකින් එක මොහොතකින් වෙනස් වෙන්න පුළුවන් නේද? දැන් ගොඩාක් අය මම අහලා තියෙනවා, මම දැකලා තියෙනවා ගොඩක් අය වයින අපෝ කාලගුණ විද්‍යාවේ කේන්ද කිව්වේ එහෙනම් අද වහින්නේ නැහැ කියලා. එහෙම කියනවනේ. එතකොට ඒක දැන් ඒගොල්ලන් ඒ දේවල් ගන්නේ දත්ත ගන්නේ රේඩාර් පද්ධතියකින් හෝ දැන් මේ ඉහළ අභ්‍යවකාශගත කරලා තියෙනවනේ චන්ද්‍රිකා. ඒවයින් තමයි ඒගොල්ලන් ඒ තොරතුරු ගන්නේ. ගොඩක් වෙලාවට අපිට ඒක ඡායාරූපයක් විදිහට හම්බ වෙනවා. එතකොට ඒගොල්ලෝ කියනවා මෙන්න මේ උන් අපි ගමු ඉන්දියාවේ මෙන්න මේ ආශ්‍රිතව කැළඹිලි තත්ත්වයක් හටගෙන තියෙනවා. එතකොට මෙන්න මෙච්චර පැයට කිලෝමීටර් මෙච්චර ප්‍රමාණයක වේගයකින් ගොඩබිමට සුළං හමන්න පුළුවන්. එතකොට ශ්‍රී ලංකාව ගත්තම මෙන්න මේ කලාපයට එක්කෝ දැන් හම්බන්තොට ඉඳලා මඩකලපුව දක්වා වෙරළ තීරේ ඒවට හුළං එන්න පුළුවන්. එතකොට මිලිමීටර් මෙච්චර ප්‍රමාණයක වර්ෂාපතනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. අද වැඩිම වර්ෂාපතනයක් ලැබෙන්නේ මෙන්න මේ දිස්ත්‍රික්කයට. එතකොට දීවරින් මුහුදු කටයුතු වලින් වැළකෙන්න ඒක හරි. මොකද යාලා ඒක චන්ද්‍රිකා තාක්ෂණයකින් බලලා එතන ඇති වෙන තත්ත්වය නිගමනය කරලා තමයි අපිට දත්ත ලබා දෙන්නේ, තොරතුරු ලබා දෙන්නේ මේ මෙහෙම වෙයි කියලා. එතකොට ඒක එක්තරා අනාවේකයක් විතරයි. ඒක හරියටම වෙනවද නැද්ද කියලා අපිට කියන්න බෑ. හරි? එතකොට ඒ දැන් ඔන්න මේ ඉන්දියානු සාගරික කලාපය ආශ්‍රිතව වර්ධනය වෙන මේ ලක්ෂණයක් කියමු. ඒක තව මොහොතකින් මේ චීන පැත්තට යන්නත් පුළුවන්.
මේ ඕස්ට්‍රේලියාව පැත්තට ගමන් කරන්නත් පුළුවන්. අපිට කියන්න බෑ. මේවා ඔක්කොම පාරිසරික සංකල්පනේ. අපිට කියන්න බෑ ඔන්න අද මේ මාතරට මෙච්චර මිලිමීටර් ප්‍රමාණයක් වාහිනේක වහිනවා. එහෙම කියන්න බෑ. ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒක නිසා දරුවනේ මේ කාලගුණ විද්‍යාව සහ දේශගුණ විද්‍යාව කියන එක දියුණුවයි. අතිශයින්ම දියුණුවයි දැන් වෙනකොට. එතකොට විවිධ ඡායාරූප මගින් මේ අපිට ඒ කියන්නේ වෙන්නත් කලින් කියනවනේ. මේ මෙච්චර දෙයක් වෙන්න පුළුවන් කරුණාකර ඔයාලා අයින් වෙන්න. ඊට පස්සේ මේ කියනවා මේ අද මේ මේ වගේ ලොකු සුළඟක් එන්න පුළුවන්. මිනිස්සු පරිස්සම් වෙන්න. මෙච්චර වර්ෂාපතනයක් ලැබේවි. මිනිස්සු පරිස්සම් වෙන ආරක්ෂිත ස්ථානයකට යන්න. එහෙම කියනවා. ඒ කාලගුණ විද්‍යාව සහ දේශගුණ විද්‍යාවේ අධික දියුණුවත් එක්ක තමයි එහෙම වෙලා තියෙන්නේ. හරි. එතකොට මේ 1960න් පස්සේ තමයි මේ ඔක්කොම විපර්යාස ටික වෙන්නේ. අපි මේකට කියනවා අභ්‍යවකාශ දශකය කියලා. මේගොල්ලෝ මේ 1960න් පස්සේ තමයි මේ විපර්යාස ටික ඔක්කොම වෙන්නේ. මේගොල්ලෝ අභ්‍යවකාශගත කරනවා විවිධ මේ උපකරණ. ඒ මගින් අපි මේ කාලගුණය සහ දේශගුණය පිළිබඳව නිශ්චිත නිවැරදි තොරතුරු ලබා ගන්නවා. ඒක ෂණයකින් වෙනස් වුණොත් ඒ ෂණයෙන් පෙන්වනවා මේක වෙනස් වෙලා. මේක මේ తత్వය අපිට බලපාන්නේ නැහැ. මේක මෙහාට ගිහලා. දැන් බලන්න කාලගුණය හා දේශගුණය කියන එකයි මේ භූගෝල විද්‍යාත්මක මේ තොරතුරු පද්ධතිය කොච්චර දියුණුද කියලා කියනවනම් උල්කාපාත වැටෙන්නේද්දි මේ පෘථුවියට කොච්චර මේ ඔය නාසයකින් එහෙම ඒගොල්ලන්ගේ දියුණුව පාවිච්චි කරලා ඒවට එන දේවල් මගින්ම විනාශ කරලා දානවා. දැන් මේ කාලගුණ විද්‍යාව සහ දේශගුණ විද්‍යාව කියන එකේ තොරතුරු පද්ධතිය සහ මේ උපකරණත් අන්න ඒ වගේ තමයි. හරි දියුණුයි. එතකොට ඒගොල්ලෝ විශේෂයෙන්ම මේකට භාවිතා කරනවා රේඩාර්, රොකට්, ද්‍රෝණ, බැලුන් සිස්ටම්, චන්ද්‍රිකා, GIS, GPS ඔන්න ඔය වගේ අධික තාක්ෂණයක් භාවිත කරලා මේගොල්ලෝ මේ තොරතුරු හොයනවා සහ අපිට මේවා දත්ත වගු ප්‍රස්ථාරික ක්‍රම එතකොට විවිධ සංඛ්‍යාන භාවිත කළා ඒවයි මධ්‍යන් අගයන් මේක මෙහෙම වෙන්න පුළුවන් මේක මෙහෙම වෙනස් වෙන්න පුළුවන් මේක ධන තත්වයක් මේක ඍණ තත්වයක් මෙච්චර බලපෑමක් වෙන්න පුළුවන් මෙච්චර සුළඟක් වෙන්න පුළුවන් මෙච්චර වර්ෂාපතනයක් ලැබෙන්න පුළුවන් කියන දේ අපිට කලින් කියනවා අන්න ඒක තමයි මේ කාලගුණ සහ දේශගුණ විද්‍යාවේ කියන එක දියුණුව ඒකේ දියුණුව කියන එකේ මේ අපි ඒකෙන් හඳුනා ගන්න හරිද එතකොට දැන් ඔන්න අද අපි කතා කරා කාලගුණය සහ දේශගුණය කියන්නේ මොකද්ද ඒවයි මූලිකාංග පාලන කාරක සාධක ඊට පස්සේ මේවයි දියුණුව. හරි. දැන් ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලට කතා කරනවා මේ කාලගුණය සහ දේශගුණය ගත්තම ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාවේ මේ පවතින දේශගුණික තත්ත්වයන් තීරණය කරන්න බලපාන සාධක මොනවද? ඒ ගෝලීය වශයෙන්, කලාපීය වශයෙන් සහ ජාතික වශයෙන්. ඒ කියන්නේ මේ ලංකාව ආශ්‍රයෙන් හරි එහෙම කතා කරනවා ඊට පස්සේ මේ කාලගුණය සහ දේශගුණය කියන එකේ විශේෂයෙන්ම දේශගුණය වෙනස් වෙලා තියෙන්නේ කොහොමද ඒකට මිනිසාගේ බලපෑම මොන වගේද සහ ඒක නිසා අපිට රිටර්න් එක හම්බෙනවනේ ඒ කියන්නේ ප්‍රතිඵල ඇති වෙලා තියෙනවා ඒ ඇති වෙලා තියෙන තත්ත්ව මොනවද මොනවද අපිට ඒකට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග වැළැක්වීමට සහ පාලනය කිරීමට අපිට අමතරව ගෝලීය වශයෙන් විවිධ සමුළු අණපනත් ඒ වගේ දේවල් විදියට පාරිසරික සමුළු විදියට මොනවද අරගෙන තියෙන ක්‍රියාමාර්ග කියලා අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.